ආයුබෝවන් කියල පිළිගන්න ගමම අද අපි මේ ලෑස්ති වෙන්නේ 2023 මන්ද 2027 අතර ඕලෙවල් රීකරක්ෂන් කොහොමද අපි ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධයෙන් කතා කරන්න. ගොඩක් ළමයි රික්වෙස්ට් කරලා තිබ්බා මේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. මේකෙදී ඔයගොල්ලෝ පළමුවෙන්ම මේ මම මෙන්න මේ ගිහිල්ලා තියෙන වෙබ් URL එකට යන්න ඕන. මම මෙන්න මේ URL එක මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. එතනින් ඔයගොල්ලන්ට මේ URL එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ URL එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඕල්රෙඩි account එකකට වල register වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ ඕල්රෙඩි මේකේ account එකක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අලුත් කෙනෙක් නම් මෙතන register කියන option එකට ගිහිල්ලා ඔයාගේ නම, ඔයාගේ NIC number එක, ඔයාගේ වැඩ කරන phone number එකක් සහ ඔයාව citizen කෙනෙක් විදිහට select කරලා මෙන්න මේ I agree to the terms and conditions කියන ටික එක click කරලා register now කියන button එක උඩ click කරලා මේක register වෙන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන දුන්න mobile number එකට OTP එකක් එනවා. අන්නේ OTP එක ඊළඟේ කියන window එකේ ඇතුල් කරන්න ඕන. ඊට පස්සේ ඔයාව automatically මේ portal එකට log කරනවා. ඒ විදිහට තමයි අලුතෙන් කෙනෙක් register වෙනවා නම් register වෙන්නේ. එහෙමත් නැත්නම් already register වෙලා ඉන්න කෙනෙක් නම් මෙන්න මෙතන ඔයාගේ NIC number එක type කරලා මෙන්න මේ විදිහට submit කියලා දුන්නාම ඔයා මේකට register වෙලා ඉන්න phone number එකට ඔයාට OTP එකක් එනවා. අන්නේ OTP එක එන්ටර් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ සිස්ටම් එක ඇතුළට log වෙන්න. මම දැන් මට ආපු OTP එක එන්ටර් කරනවා. එතකොට මාව මෙන්න මේ විදිහට මේ සිස්ටම් එකට log කරනවා. නමුත් ඇත්තටම අපිට මේ සිස්ටම් එකට log වුණාම පේනවා මෙතන ඇත්තටම all over recorrection කියලා මුකුත් option එකක් නැහැ. ඒගොල්ලෝ එහෙම එකක් තාම මේ සිස්ටම් එක ඇතුළට ලබා දීලා නැහැ. ඇත්තටම මේගොල්ලෝ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා සහ ඔක්තෝබර් 14 වෙනිදා ඉඳන් කියන කාල සීමාවේ තමයි ඒගොල්ලෝ all level recorrection වලට applications පාර ගන්නවා කියලා. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ site එක ගැන alert එකේ ඉන්න. ඔක්තෝබර් 1 වෙනිදාට ඒගොල්ලෝ මේකේ all level recorrection වලට apply කරන්න අදාළ application එක මේකේ system එකේ මේගොල්ලෝ publish කරයි. අන්න එදාට ඔයගොල්ලන්ට පුළුවන් මේකට apply කරන්න. මේ apply කරන විදිහ ගැන මම පෙර video එකකුත් කරලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට බලලා ඒක කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. මේක පබ්ලිෂ් කරාට පස්සෙත් මම මේ සම්බන්ධයෙන් වීඩියෝයක් කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කතා කරපු දේ බොහොම පැහැදිලියි කියලා. මම බොහොම සරලව ඉක්මනින්ම කතා කරේ. මේක වැඩි අදින්න දෙයක් නැති නිසා. ඉතින් මොනවා හරි තිබ්බොත්, ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදට මම මේ දැනට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා.